එවකට එංගලන්තය පාලනය කරපු පළවෙනි එලිසබෙත් රජයෙන් අවසරය ඉල්ලුවා. අපි ඕලන්ද ජාතකයන්ට වඩා අඩුවෙන් එංගලන්තේ කුළුබඩු ගෙනල්ලා විකුණන්නම්, ඒ සඳහා අපට අවුරුදු 15ක අධිකාරී බලයක් දෙන්න, වෙන කිසිවෙකුට මේ රටට ගෙනල්ලා කුළුබඩු විකුණන්න අයිතිය දෙන්න එපයි කියලා එලිසබෙත් රජිනිය සමාගමට අවසරය දුන්නා. ඒ අනුව තමයි පෙරදිග ඉන්දියා ඉංග්‍රීසි වෙළඳ සමාගම ගොඩනගන්නේ. ක්‍රිස්තු වර්ෂ 1599 දෙසැම්බර් මාසේ 24 වෙනිදා කැප්ටන් විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන් කුඩා හෙක්ටර් නෞකාව ඉන්දියාවේ වර්තමාන සුරත් සුප්පාරග කියන පැරණි බෙංගාලයේ කිට්ටුව තිබිච්ච වරායට ගොඩ බහිනවා. නැව නවත්වලා හැතක්ම 1600ක් එදා ඉන්දියාව පාලනය කරපු මහා මොගල් අධිරාජ්‍ය ජොහන්ගිර් මොගල් අධිරාජ්‍ය හම්බෙන්න එනවා අග්‍රා දක්වා පයින් ඇවිදිල්ලා මොගල් අධිරාජ්‍යගෙන් අවසරය ඉල්ල ගන්නවා. බොම්බායේ කුඩා ගබඩා කීපයක් හදලා මේ බඩු එංගලන්තයට අරන් යන්නයි, එංගලන්තෙන් බඩු ගෙනල්ලා ඉන්දියාවේ විකුණන්න. ඒ ලිඛිත අවසරය අරගෙන ඇතුල් වෙච්ච වෙළඳ සමාගම 1858 වෙන විට 57 වෙන විට වසර 257ක් යන විට අහිංසක වෙළඳෙක් හැටියට ඇතුල් වෙච්ච පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම, ඉංග්‍රීසි වෙළඳ සමාගම, සමස්ත මහා භාරතයේම වෙළඳ සමාගමේ අනසකට යටත් කරගන්න ආයුධ බලයෙන් යටත් කරගන්න. ප්‍රාන්ත පාලකයෝ 565ක් සහිතව මොගල් අධිරාජ්‍යයාගේ ආණ්ඩුව, මොගල් අධිරාජ්‍යයාගේ මහා ඉන්දියානු අධිරාජ්‍ය බිඳවට්ටලා මෙන්න මේ සුදු කොම්පැනි අතට ඉන්දියාව ගන්න. එක ප්‍රතිඵලයක් හැටියට වසර 257කට පස්සේ ඉංග්‍රීසීන්ගේ මේ ක්‍රූර පාලනයට එරෙහිව ඉන්දියානුව අවි අතට ගන්න. අවුරුදු 257ක් යනකම් ඉන්දියාවේ මිනිස්සු කවර කවම දාකවත් ඉංග්‍රීසි පාලනයට එරෙහිව සංවිධානාත්මකව අරගලයකට ආවේ නැහැ. දැනුවත් ඉංග්‍රීසීන් පලවා හැරීම සඳහා සටන් මගට පිවිසියේ නැහැ. තිබුණු මොගල් පාලනයට වඩා ඉංග්‍රීසි වෙළඳ සමාගමේ ධනවාදී ආකල්ප, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාද, ධනවාදී සිතුම් පැතුම්, ධනවාදී නිෂ්පාදන භාණ්ඩ වැඩවසන් මොගල් අධිරාජ්‍යයට වඩා දියුණුවෙන් තිබුණ නිසා ඉන්දියාවේ ජනතාව බාරගත්තා. හැබැයි අවුරුදු 257කට පස්සේ ඔවුන්ට ඇස්සරුණ සමස්ත මහා භාරතයේම නැතුව ගියයින් පස්සේ සාහඹ කරල්ලක් ඇති වුණා. බීරූට් නුවර සිපෝයි බටේ කරල්ලක් එක ඉතිහාස උගන්වනවා බීරූට් කරල්ල හැටියට. අනේ අහඹ කරල්ලේ ප්‍රතිඵලයක් හැටියට සමස්ත ඉන්දියාවේම ඇහැ හැරෙනවා. ඒ මත ඔවුන් තීන්දුව කරනවා ඉන්දියාවෙන් ඉංග්‍රීසීන් පළවා හරින්නට ඕනයි කියන එක. මෙන්න මේ මිනිස් වර්ගයාට ප්‍රගතිශීලී සත්කර්තව්‍යයක් ඉටු කරප යුරෝපයේ වෙළෙන්ද ප්‍රතිගාමී මිනිස් වර්ගයාගේ ගමනට හරස් වන ප්‍රතිගාමී පිරිසක් බවට පරිවර්තනය වෙනවා 1800 වෙනකොට. මෙන්න මේ නිසා අර යටත් විජිතවල නිර්මාණය වෙනවා මෙන්න මේ තමාව පාදාගෙන ඉන්න පීඩකයාව පළවා හැරීම සඳහා විමුක්ති ව්‍යාපාරය. අන්නේ ඒ විමුක්ති ව්‍යාපාරත් අර 1776 ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් නිර්මාණය වෙච්ච ජාතික ව්‍යාපාර වගේම ජාතික ව්‍යාපාර වර්ගයක්. ඒවට අපි දේශපාලන විද්‍යාවේ හඳුන්වන්නේ ජාතික විමුක්ති ව්‍යාපාර. ධනවාදය නිර්මාණය කිරීම සඳහා වැඩවසන් සමාජ සංස්ථාව පළවා හැරීම සඳහා වැඩවසන් සමාජ සංස්ථාව තුළ උපන් ධනපති වෙළෙන්දොන් විසින් නිර්මාණය කරපු අරගලය ජාතික ව්‍යාපාර හැටියටත්, එය ලෝකේ පැතුරුවා හැරීමට යටත් විදිත යටත් ජනපද ගොඩනැගුවයින් පස්සේ ඒ යටත් විදිතවල යටත් ජනපදවල ජීවත් වුණ ජනතාව තමන්ගේ ආක්‍රමණිකයාව පළවා හැරීම සඳහා ගත්ත ව්‍යාපාරවලට අපි කියනවා ජාතික විමුක්ති ව්‍යාපාර කියලා. ඒ නිසා අපට උරුම වෙන්නේ මෙන්න මේ ජාතික විමුක්ති ව්‍යාපාරය. හැබැයි මේ ජාතික විමුක්ති ව්‍යාපාරයක් ආභාෂය ලබන්නේ නැතිව නිදහස කියන එක ගත්ත ලෝකයේ එකම ජාතිය මං හිතන්නේ අපි. ඉන්දියානුවත්, වියට්නාමෙත්, චීනෙත්, ආසියානු බොහෝ යටත් විත්ත සියල්ලම මෙන්න මේ තමා පාගගෙන හිටපු, තමා පෙළා හිටපු ආක්‍රමිකයාව පළවා හැරීම සඳහා දැනුවත් අරගලයක් කරන. එනිසා මෙන්න මේ දැනුවත් අරගලය නොකර තමයි අපි නිදහස ගත්තේ. එනිසා මෙන්න මේ දැනුවත් අරගලය කරන්න අර
ආරුමග නවාලාර්ගේ සිද්ධිලැබ්බගේ ඒමත් නැත්නම් අනගාරික ධර්මපාලතුමාගේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගෙන් ඇරඹුණු අර ආගමික ප්‍රබෝධය සහ ජාතික ප්‍රබෝධය නිර්මාණය කරගත්ත 1917 බිහිවෙච්ච ලංකා ප්‍රතිසංස්කරණ සංගමයේ හෝ 1919 බිහිවෙච්ච ලංකා ජාතික සංගමයෙන් සහ ඊට පසුගොඩ නැගුණු විවිධ දේශපාලන ව්‍යාපාරවලට ජාතික ව්‍යාපාරයට ව්‍යාපාරයන්ට අර අරමුණ සාත්සාත් කරගැනීමේ හැකියාවක් උනේ නැහැ. තමන්ගේ ආක්‍රමණිකයාව පළවා හැරීම සඳහා දැනුවත් අරගලයක යෙදෙන්න 1848 කලින් නිර්මාණය වෙච්ච ජාතික ව්‍යාපාර අසමත් වුණා, අපොහසත් වුණා. 1848 න් පස්සේ නාමික දේශපාලන නිදහස ලැබුවයින් පස්සේ මේ රට එයින් එහා පැත්තට සැබෑ වූ ජාතික රාජ්‍යයක් වෙත ගෙනියන්න අර අධිරාජ්‍යවාදී උවමනාවට වෙනස් කරපු මේ බිමේ තිබිච්ච පෙර නිෂ්පාදන රටාව යටත් විජිත වැඩවසම් උවමනාවන්ට වෙනස් කරපු ඒ ආර්ථ ක්‍රමය වෙනස් කරන්න අපි 1948 න් පස්සේ කිසිදු දැනුවත් ක්‍රියාකාරමක නොයදුන නිසා මේ රටේ බිමේ බිහි කරපු සියලු දේශපාලන ව්‍යාපාර ජාතික ව්‍යාපාර අසාර්ථක වුණා. අර උත්කෘෂ්ඨ අරමුණ Tamanට සපුරා ගන්න බැරි වෙන්නේ. අනේ ඒ නිසා තමයි අද අපි තමුන්නාන්සරට මේ කුඩා ශාලාවක එකතු වෙලා කතා කරන්න සිද්ධ වෙලා තින්නේ සැබෑ ජාතික ව්‍යාපාරයක වැඩ කොටස කුමක්ද කියන්නේ. ඒ නිසා අර නාලවරාර් මහත්තයා පටන් ගත්තේ තමන්ගේ Hindu ආගමේ උනන්දුව උන්නතිය, සිද්ධිලැබේ මහත්මයා පටන් ගත්තේ මුස්ලිම් ආගමේ උන්නතිය, අපේ සිංහල බෞද්ධ ව්‍යාපාරයන්ගේ උන්නතිය බලාපොරොත්තු වුණේ අරමුණ වුණේ බෞද්ධ ආගමේ හෝ සිංහල ජාතියේ උන්නතිය, සිංහල වර්ගයාගේ උන්නතිය. හැබැයි පොදු ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි අසමත් වුණා සියලු වාර්ගික හා ආගමික අතුරු ප්‍රභේදයන්, අතුරු ප්‍රතිවිරෝධතාවයන් අවම කරලා උස් ජාතික අරමුණු වෙනුවෙන් මේ සත්කර්තව්‍යයේ යෙදෙන්න අවශ්‍ය වෙන සමගිය හා ඒ ව්‍යුහාත්මක සංවිධානාත්මක වැඩපිළිවෙළක් ගොඩනගාගෙන. ඒ නිසා තමයි අපට අද මේ බිමේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය. ඒ නිසා මේක මිනිස් වර්ගයා අද්දුඩු මිනිස් වර්ගයා තමන්ගේ ජයග්‍රහණය සඳහා ළඟා කරගත්ත උපකරණයක් අපි විසින් පාවිච්චි නොකරා තියෙනවා කියන එක තමයි අද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කොතෙක් පසු වුණත්, කොතෙක් කල් ගියත්, මොන ප්‍රශ්න තිබුණත් මේ බිමේ සැබෑ ජාතික ව්‍යාපාරයක් ගොඩනගන්නේ නැතුව අපි අද මුහුණ දෙන අනේක විධ ප්‍රශ්න වලින් ගැලවුමක් විසඳුමක් අපට නැහැ. ඒක තමයි පොදුවේ තේරුම් ගන්න තියෙන එකම කාරණාව. සැබෑ ජාතික ව්‍යාපාරයක් මේ බිමේ හරියට ගොඩනගා ගන්නේ නැතුව ළඟා කරගත හැකි කිසිදු ජයග්‍රහණයක් අපට අත් කරගන්න බැහැ. මිනිස් වර්ගයා අත්පත් කරගත් ජයග්‍රහණත් එක ගත්තා. ඒ නිසා අපට පහුවෙලා හෝ ජාතික ව්‍යාපාරයක් ගොඩනගන්න සිද්ධ වෙනවා. හැබැයි ජාතික ව්‍යාපාරයක් ගොඩනගෙන්න අවශ්‍ය වටපිටාව සැබෑ වූ සමාජ ගර්භාෂය නෙමෙයි අද තියෙන්නේ. අර ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩනගන්න අවශ්‍ය වෙච්ච සැබෑ සමාජ වටපිටාවක් එදා ජෝර්ජ් වොෂින්ටන් මහත්තයා සැබෑ යථාර්ථයක් ඉදිරියේ තමයි මේ ජයග්‍රහණය අත්පත් කරගත්තේ. 1947 අගෝස්තු මාසේ 15 වෙනිදා නේරුතුමා ඉන්දියාව නිදහස් කරගෙන තමන් නේරුතුමා නව ඉන්දියාවේ අගමැති හැටියට දිවුරුම් දෙන්නේ එසේ සැබෑ වූ ජාතික ව්‍යාපාරයක් ඉන්දියානු ජාතික සංගමයේ 1885 ගොඩනගලා පුරා වසර 50ක් 60ක් අඛණ්ඩ අරගලයක් කරලා යන්නේ කොහාටද, කරන්නේ මොකක්ද කියන එක හරියාකාරව තේරුම් කරගෙන තමයි එදා ඉන්දියානු ජනරජය ගොඩනැගුවේ. නිසා අද තාම නොදියුණු ජාතියක් 1947 ඉන්දියානු අද ලෝකයේ බල සම්පන්න ජාතියක්. මම හිතන්නේ 1947 වෙනකොට ආසියාවේ මට්ටමින් ගත්තාම අපි හිටියේ ආසියාවේ දෙවෙනි තැන. ඉංග්‍රීසින් මොනතරම් මේ අපේ රට කොල්ල කෑවත් අපට මොනතරම් අසාධාරණකම් ඇති කරත් ඔවුන් ධනපති මිනුම් ක්‍රමය මත ආසියාවේ දෙවෙනි තැනට මේ රට ගෙනාව. ඒකත් අපි මේ මොහොතේ මතක් කරන්නට ඕන. එදා අපි පෙරදුනේ ජපානයට විතරයි. 1948 මේ රටේ පුරවැසියෙක්ගේ වාර්ෂික ඒකපුද්ගල ආදායමේ ඩොලර් 88යි ජපානි මිනිහෙක්ගේ වාර්ෂික ඒකපුද්ගල ආදායම ඩොලර් 89යි. අපි 1 ඩොලර් එකටයි 1948 දී පෙරදුනේ ආසියාවේ එක වෙන්නේ. එහෙම හිටපු අපි අද
ලෝකයේ දුප්පත්ම රටවල් 15 ඇතුලේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, එදා අපට වඩා බොහොම පල්හැ හිටියේ ඉන්දියාවේ 1962 ලංකාවේ කෙනෙක් ඉන්දියාවේ දිල්ලි තොටුපළට බහිනකොට ලංකාවේ පුද්ගලයාගේ සාක්කුවේ රුපියල් අරගෙන ඉන්දියන් රුපියල් දෙකක් දුන්නා 1962. අද ලංකාවේ ඉඳලා කවුරු හරි දිල්ලි ගුවන් තොටුපළෙන් බහිනවා නම් ලංකාවේ සාක්කුවේ රුපියල් 2.75ක් අරගෙන ඉන්දියන් රුපියලක් දෙනවා. මේසා විශාල පරිහානියක් කරා අපි ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව අර විශාල ජයග්‍රාහී ගමනක් ගිහින් තියෙනවා. එහෙම යන්න ඉන්දියාවට ඇස් පෑදුනේ අර සැබෑ වූ ජාතික ව්‍යාපාරයක් විසින් ඉටු කරපු වැඩ කොටස නිසා. 1947 ඉන්දියාවට නිදහස් දෙනකොට මවුන්ට්බැටන් සාමි කිව්වා අවුරුදු 25ක් යන්න කලින් ඉන්දියාව හතට කැඩෙනවායි කියලා. ඇයි ඒගොල්ලෝ අටවපු බිම්බෝම්බ ගණනාවක් ඒ බිමේ තිබුණා වාර්ගික යුද්ධ අරගල ඇති වෙනවායි කියන ඔවුන් දැනගෙන හිටියා. හැබැයි ඔවුන් බලහත්කාරයෙන් දෙකට කඩලා රාජ්‍යයන් දෙකක් පාකිස්තානයේ හැටිය හා ඉන්දියාවේ හැටියට මහා භාරතයේ මහා ඉන්දියාව වෙන් කරලා ගියයින් පස්සේ තවම ඉන්දියාව කියන කෑල්ල කැඩුනේ නැහැ. ඔවුන් හදපු ඔලු දෙකේ රාජ්‍ය පාකිස්තානයේ දෙකට කඩුවා. එදා රටවල් හතක් බවට පරිවර්තනය වෙන්න ඉන්දියාව ඇතුළේ තිබිච්ච සියලු වර්ගවාදී ගැටුම් අද වෙන විට සාර්ථකව ඉන්දියානු ජාතිකයන් පසුබස්සවලා තියෙනවා. ඊට වඩා මහා වඩා උත්කෘෂ්ට මහා ඉන්දියානු සංකල්පෙන් ඉන්දියානු ආද එකට වෙලී ඉන්නවා. සා ඉන්දියාව ඇතුළේ තවදුරටත් හින්දු මිනිහෙක් නැහැ. තවදුරටත් ඒ ගුජරාටි, මරාඨි, එහෙම නැත්නම් ද්‍රවිඩ, එහෙමත් නැත්නම් පංජාබ්, එහෙමත් නැත්නම් වෙනත් ජාතිකත්වයන් ඉස්මතු වෙච්ච මිනිසු නෑ. කොයියම්ම හෝ ජාතිකෙක් පිටකදී හම්බලා හවොත් උඹ කවුද කියලා ඔහු කියන්නේ මං ඉන්දියන්කාරයෙක්. උඹ ඉන්දියන්කාරයෙක් තමයි, යරි උඹ කොහෙද බෙංගාලෙද කොහෙද කියලා හවොත් තමයි කියන්නේ ඔව් මම දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ කියනවා. ඔවිත උඩින් කියන්නේ මම ඉන්දියන්කාරයෙක්. ඇයි ඒක ආඩම්බරයක්. ඇයි ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ ඉන්දියානු සංකල්පය කොතරම් ශක්තිමත්ද කියනවා නම් මෙවර ලෝක කුසලානයේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පෙරදුනයින් පස්සේ ඉන්දියානු ජනතාවගේ හදවතේ වැළපීම දකින්න පුළුවන්. ඔවුන් මල් මාලා දාපු, ඔවුන් ඉතාම ඉහලින් සලකපු, කෝටි ගණන් වියදම් කරපු තමන්ගේ ක්‍රීඩකයින්ව ඇද වැට්ටුවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, උඹලට ඉන්දියානු මාතාවට ගරු කරන්න, උඹලට ඉන්දියානු හඬ ලෝකයට ගෙනියන්න බැරි වුණා. ඒ නිසා උඹලට අපි ඒ වරදට දඬුවම් දෙනවා කියලා තමයි මේ හැම ප්‍රේක්ෂකයෙක්ම ඔවුන් කොතෙක් පල්ලැහක් වුණත්, ඔව් මොනතරම් කුපිත වුණත් ඒ ප්‍රකාශය තුළ තිබුණේ ඉන්දියානුවාගේ හඬ උඹලට ලෝකයට ගෙනියන්න බෑ. ඒ නිසා ඒකට අපි දඬුවම් දෙනවා කියන හඬ තමයි තිබුණේ. ඒ නිසා මේ මහා ඉන්දියානු ජාතික හැඟීම ගොඩනගන්න බලපෑවේ අර 1885 ගොඩනගපු ඉන්දියානු ජාතික සංගමය වැඩුණු ඉතිහාසයේ විසින් වර්ග 100කට වඩා හිටපු ජනතාවගේ වාර්ගික ભેද අවම කරලා මහා ඉන්දියානු සංකල්පය තුලට ගෙන එන්න ඉන්දියානු ජාතික සංගමය තුල ගොඩනගා තිබිච්ච ව්‍යුහාත්මක වැඩපිළිවෙල තමයි අන්න ඒ වැඩේ කරේ. නැත්තම් වාර්ගික යුද්ධ 100 ගාණක් ඇවිලිලා විනාශ වෙන්න තිබිච්ච භූමියක් ඉන්දියානු ජාතික ව්‍යාපාරය විසින් නැති කර. අන්න එහෙම දෙයක් කරන්න අපි අපහසුත් වුණ නිසා 1948 වෙන විට වාර්ගික ගැටුම් වාර්ගික යුද්ධයක් දකින්න